අයිබෝවන් පක්ෂපාත බෙදයකින් තොරව සත්‍ය ප්‍රථමයෙන් වදන ගන්න තියෙන එකම තැන සියත ප්‍රවෘත්ති ආරම්භ කිරීමට සූදානම් බඹ යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල 2020 මහ මැතිවරණයට සියල්ල සූදානම් රට පුරා ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 61,000කට අධික පිරිසක් චන්ද පෙට්ටි සියල්ලත් චන්ද මධ්‍යස්ථාන වෙත කිසිවෙකුට නොනැමී බිය නොවි ඡන්දය දාන්න මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක් අභිනව පාර්ලිමේන්තුව අගෝස්තු 20 වනදා රැස් වෙයි මද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් 13 දෙනා යලි රිමාන්ඩ් බැංකු ගිණුම් පිළිබඳව තොරතුරු රැසක් හෙළි වෙයි COVID-19 වෛරසය සතුන්ගෙන් මිනිසාට බෝ වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කරයි දැන් දේශීය පුවත් හෙට දින පැවැත්වීමට නියමිත 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් නිසි ආරක්ෂාව සලසා ඇති හේයින් කිසිදු බියකින් සැකයකින් තොරව ඡන්දය භාවිත කරන ලෙසයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඡන්ද දායකින්ගෙන් ඉල්ලා සිටින්නේ දෙදහස් දහනවයේ චන්දහිමි නාමලේඛනයට අනුව මෙවර මහ මැතිවරණය සඳහා ඡන්දය භාවිතා කිරීමට ඡන්දදායකින් 1,62,63,885 දෙනෙකු සුදුසුකම් ලබා තිබෙනවා මෙවර ඡන්ද මධ්‍යස්ථාන 12,984ක හෙට දින ඡන්දය පැවැත්වීමට නියමිතයි මෙවර වැඩිම ඡන්දදායකින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්දදායකින් 1,785,964 දෙනෙකු මෙවර ඡන්දය භාවිතා කිරීම සඳහා සුදුසුකම් ලබා සිටිනවා ගම්පහ දිස්ත්‍රික්කයට හිමි මන්ත්‍රී දූර ආසන සංඛ්‍යාව 18ක් ඉන් අනතුරුව කොළඹ දිස්ත්‍රික්කයේ සඳහා ඡන්දය භාවිතා කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්දදායකින් සංඛ්‍යාව 1,709,209ක් කොළඹ දිස්ත්‍රික්කයට හිමි වේ ඇති මන්ත්‍රී දූර සංඛ්‍යාව 19ක් ලියාපදිංචි ඡන්ද 972,319ක් හිමි කළුතර දිස්ත්‍රික්කෙන් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් 10 දෙනෙකු තෝරාපත් කර ගැනීමට නියමිතව තිබෙනවා මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්දය භාවිතා කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්දදායකින් සංඛ්‍යාව 11,29,100ක් මන්ත්‍රී දූර සංඛ්‍යාව 12ක් ලියාපදිංචි ඡන්ද හිමියන් 407,569 දෙනෙකු සුදුසුකම් ලබා ඇත්තේ මාතලේ දිස්ත්‍රික්කය සඳහායි මාතලේ දිස්ත්‍රික්කයට තෝරාපත් කරගනු ලබන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 5ක් නුවරඑළිය මැතිවරණ කොට්ටාශයේ ඡන්දය භාවිතා කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්දදායකින් සංඛ්‍යාව 577,717ක් මන්ත්‍රී දූර සංඛ්‍යාව 8ක් මෙවර ගාල්ල මැතිවරණ කොට්ටාශය සඳහා ඡන්දය භාවිතා කිරීමට සුදුසුකම් ලබා ඇති ලියාපදිංචි ඡන්ද හිමියන් සංඛ්‍යාව 867,709ක් හිමිවන මන්ත්‍රී දූර සංඛ්‍යාව 9ක් ලියාපදිංචි ඡන්ද හිමියන් 659,587 දෙනෙකු මෙවර මාතර දිස්ත්‍රික්කයෙන් ඡන්දය භාවිතා කිරීමට සුදුසුකම් ලබා ඇති අතර මන්ත්‍රීවරුන් 7 දෙනෙකු මාතර දිස්ත්‍රික්කයෙන් තෝරාපත් කරගත යුතුය. හම්බන්තොට මැතිවරණ කොට්ටාශයේ ඡන්දය භාවිතා කිරීම සඳහා ඡන්ද හිමියන් 493,192 දෙනෙකු සුදුසුකම් ලබා ගනිද්දී මන්ත්‍රීවරුන් 7 දෙනෙකු හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව සඳහා සුදුසුකම් ලබනවා. යාපනි දිස්ත්‍රික්කයේ ඡන්දය භාවිතා කිරීමට ඡන්දදායකින් 571,848 දෙනෙකු සුදුසුකම් ලබන්නේ මන්ත්‍රීවරුන් 7 දෙනෙකු තෝරාපත් කර ගැනීම සඳහායි. මෙවර වන්නි දිස්ත්‍රික්කයේ අඩුම ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවක් හිමි දිස්ත්‍රික්කයේ ලෙස සඳහන් වනවා. වන්නි දිස්ත්‍රික්කයේ ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාව 287,024ක්. වන්නි දිස්ත්‍රික්කයේ තුලින් තෝරාපත් කරගත යුතු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 6ක්. මඩකලපු දිස්ත්‍රික්කයේ ඡන්දය භාවිතා කිරීමට ඡන්දදායකින් 409,808 දෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර මන්ත්‍රීවරුන් 5 දෙනෙකු තෝරාපත් කර ගැනීමට නියමිතයි. දිගමඩුල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන් 7 දෙනෙකු තෝරාපත් කර ගැනීම සඳහා සුදුසුකම් ලබා සිටින ඡන්දදායකින් සංඛ්‍යාව 513,979ක්. ත්‍රිකුණාමලයේ මැතිවරණ කොට්ටාශයේ ඡන්දය භාවිතා කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්දදායකින් සංඛ්‍යාව 288,868ක්. තෝරාපත් කරගන්නා මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 4ක්. කුරුණෑගල මැතිවරණ කොට්ටාශයේ ඡන්දය භාවිතා කිරීමට සුදුසුකම් ලබා ඇති ලියාපදිංචි ඡන්ද හිමියන් සංඛ්‍යාව 1,348,787ක්. තෝරාපත් කරගත යුතු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 15ක්. පුත්තලම දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 614,370ක්. මන්ත්‍රීවරුන් 8 දෙනෙකු පුත්තලම දිස්ත්‍රික්කයෙන් තෝරාපත් කරගත යුතුය. ලියාපදිංචි ඡන්ද හිමියන් 693,634 දෙනෙකු අනුරාධපුර දිස්ත්‍රික්කයේ තුල සිටින අතර මන්ත්‍රීවරුන් 9 දෙනෙකු තෝරාපත් කරගත යුතුය. ලියාපදිංචි ඡන්ද හිමියන් 331,109 දෙනෙකු මෙවර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සඳහා සුදුසුකම් ලබා ඇති අතර මන්ත්‍රීවරුන් 5 දෙනෙකු පොළොන්නරුවෙන් තෝරාපත් කර ගැනීමට නියමිතව තිබෙනවා. බදුල්ල මැතිවරණ කොට්ටාශයේ ඡන්දය භාවිතා කිරීම සඳහා ලියාපදිංචි ඡන්ද හිමියන් 668,166 දෙනෙකු සුදුසුකම් ලබා ගනිද්දී මන්ත්‍රීවරුන් 9 දෙනෙකු තෝරාපත් කර ගැනීමට නියමිතයි.
මොනරාකල දිස්ත්‍රික්කය තුල ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාව 372155ක් වන අතර මන්ත්‍රීවරුන් 6ක් තෝරාපත් කර ගැනීම සිදුවනු ඇති. මන්ත්‍රීවරුන් 11 දෙනෙකු තෝරාපත් කරගත යුතු රත්නපුර දිස්ත්‍රික්කයේ මුළු ඡන්ද සංඛ්‍යාව ලෙස සටහන් වන්නේ ඡන්ද 877582ක්. ලියාපදිංචි ඡන්ද 644189ක් හිමි කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් 9 දෙනෙකු තෝරාපත් කර ගැනීමට නියමිතව තිබෙනවා. මැතිවන දිස්ත්‍රික්ක 22කින් මන්ත්‍රීවරුන් 196 දෙනෙකු මෙවර ඡන්ද විමසීමෙන් පාර්ලිමේන්තුවට තෝරාපත් කර ගන්නා අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන 225න් 29 දෙනෙකු ජාතික ලැයිස්තුවෙන් පත් කර ගැනීමට නියමිතයි. මෙවර මහා මැතිවරණ සටනට පිළිගත් දේශපාලන පක්ෂ 40කින් සහ ස්වාධීන කණ්ඩායම් 313කින් අපේක්ෂකයින් 7452 දෙනෙකු ඉදිරිපත්ව සිටිනවා. මේ අතර හෙට දින පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහා මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මෙලෙස අදහස් प्रतिफल प्रकाश करना ප්‍රතිඵල දෙන්න පුළුවන් කියලා අපි බලාපොරොත්තු වෙනවා 6 වෙනිදා මධ්‍යම රාත්‍රියට පෙර මනාප ප්‍රතිඵල 7 වෙනිදා මධ්‍යම රාත්‍රියට පෙර ඒක ටික ගැසට් කරන්න පුළුවන් අපට 8 වෙනිදා ඒ වගේම ජාතික ලයිස්තුව 9 වෙනිදා වොත් 10 වෙනිදා ගැසට් කළා ඉවර කරනවා දිවයිනේ දිස්ත්‍රික්ක 22ක් තුල පවතින ඡන්ද මැතිස්ථාන හෙට දින පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමේ කටයුතු සඳහා සූදානම් බව දිස්ත්‍රික් තේරීම් පාර නිලධාරීවරුන් පවසනවා මෙතර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව සියලුම දිස්ත්‍රික්කවල ඡන්ද මැතිස්ථාන එලෙස සූදානම්ින් පවතින බවයි දිස්ත්‍රික් තේරීම් පාර නිලධාරීවරුන් ප්‍රකාශ කළේ රටතුල පවතින COVID-19 වෛරස තත්ත්වයේ හමුවේ විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මෙවර මැතිවරණය පැවැත්වීමට නියමිතයි. හෙට දින පැවැත්වෙන ඡන්ද විමසීමේ කටයුතු සඳහා ඡන්ද මැදිස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම අද පෙරවරුවේ සිට සිදු කෙරුණා. කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි ඡන්ද මැදිස්ථාන 1178ක් සඳහා ඡන්ද පෙට්ටි නිකුත් කිරීමේ කටයුතු අද උදෑසන මෙලෙස සිදු වුණා. දෙදහස්විස්ස පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීමට අදාළ ඡන්ද පෙට්ටි සහ ඡන්ද පත්‍රිකා නිකුත් කිරීමේ කටයුතු අද උදෑසන සිදු කරුණා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයට අදාළ ඡන්ද පෙට්ටි සහ ඡන්ද පත්‍රිකා නිකුත් කිරීමේ කටයුතු සිදු කරුණේ කොළඹ රාජකීය විද්‍යාලය, කොළඹ DSA නානායක විද්‍යාලය සහ කොළඹ ඉසිපතන විද්‍යාලයේ පිහිටුවා ඇති බෙදා හැරීමේ මධ්‍යස්ථාන තුලින්. මා මේ රැඳී සිටින්නේ කොළඹ රාජකීය විද්‍යාලයේ පිහිටුවා ඇති බෙදා හැරීමේ මධ්‍යස්ථානය අසලයි. දැඩි පොලිස් ආරක්ෂාවක් සහිතව සෞඛ්‍ය රෙගුලාසි වලට අනුකූලව ඡන්ද පෙට්ටි රැගෙන යන ආකාරය අපට මෙහිදී නිරීක්ෂණය කරන්නට හැකි වුණා. දෙදහස්විස්ස පාර්ලිමේන්තු මහමැතිවරණයට අදාළව කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද මැදිස්ථාන 1178ක් සඳහා ඡන්ද පෙට්ටි සහ ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම අද පෙරවරුවේ මැදිස්ථාන කිහිපයකදී ආරම්භ වුණා. මාමේ මොහොතේ රැඳී සිටින කොළඹ DSA නායක විද්‍යාලයේ පිහිටි ඡන්ද පෙට්ටි නිකුත් කිරීමේ මධ්‍යස්ථානයේ අද පෙරවරුවේ සිටම දැඩි සෞඛ්‍ය ආරක්ෂිත නීති රීති අනුගමනය කරමින් ඡන්ද පෙට්ටි අදාළ ඡන්ද මධ්‍යස්ථාන වෙත ගෙන යන ආකාරයයි අපට දැක ගැනීමට හැකියාව ලැබුණේ. මේ කලුතර දිස්ත්‍රික්කයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 656ක් වෙත ඡන්ද පෙට්ටි නිකුත් කළ ආකාරයයි. महानूर दिस्ट्रिक्ट के पिहिटे चंद मध्यस्थान 890ක් වෙත चंद गणन किरीमे मध्यस्थान වල සිට चंद पेट्टी प्रवाहने किरीम සිදු කරුණා महानूर दिस्ट्रिक्ट के हेट පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සියලු කටයුතු දැන්ට සංවිධානය වෙලා තිබෙනවා. ඡන්ද විමසීමේ මධ්‍යස්ථාන දැන් ඡන්ද පොළ 890ක් පිහිටවලා තියෙනවා. ඒ වෙනිට සියලුම ඡන්ද මධ්‍යස්ථාන සඳහා නැත්නම් ඡන්ද පොළ සඳහා ඒ අදාළ ජේෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් සියලුම නිකුත් කිරීම සිද්ධ වෙලා තියෙනවා. මහ මැතිවරණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 498ක් සඳහා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම අද දැසන ආරම්භ කළ බව නුවරඑළිය දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීවරයා ප්‍රකාශ කළා.
චන්ද මධ්‍යස්ථාන 498ක් වෙත චන්ද පිට්ටි සහ අනිකුත් ලිපිද්‍රව්‍ය නිකුත් කිරීමේ ප්‍රධාන පරිසර තුනක් තිබෙනවා. එම පරිසර තුනට අදාළ චන්ද පිට්ටි සහ ලිපිලේඛන දැක්වීම තත්පර කර අවසන්යි. මේ ගල්ල දිස්ත්‍රික්කයේ චන්ද මධ්‍යස්ථාන 712 සඳහා චන්ද පෙට්ටි ප්‍රවාහනය කළ ආකාරයයි. චන්දදායකයන්ට අවශ්‍ය වන ඡන්දේ ප්‍රකාශ කිරීම සඳහා අවශ්‍ය වන සියලු පහසුකම් මේ වන විටත් අපි සැලසුම් කළා සංවිධානය කළා අවසානයි මේ ඡන්ද මධ්‍යස්ථාන 712ම ප්‍රාදේශීය සභාව මගින් 20 බීජ හනුවරගෙනට ලක් කළා කොවිඩ් ආසන්නය වැළැක්වීම සඳහා සෞඛ්‍ය උපදෙස් අනුව සියලු කටයුතු මේ වන විට සිදු කළා අවසානයි මේ අනිකුත් සෙසු දිස්ත්‍රික්කවල ඡන්ද මධ්‍යස්ථාන මහමෙතිවරණයට අදාළ ඡන්ද විමසීම් කටයුතු සඳහා සූදානම් වන ආකාරයයි අද පවතින දේශගුණික තත්ත්වයට එක්ක කාලගුණික යම් යම් වෙනස්කම් සිද්ධ වෙනවා ඒකටත් අපි සූදානම් වෙලා ඉන්නේ යම් කිසි ආකාරයක වැසි සහ සුලං කියන දෙක આવොත් ඒ සඳහාත් අපි සූදානම්ින් ඉන්නේ මැතිවරණ කටයුතු කිසිම ගැටලුවකින් තොරව නීත්‍යානුකූල ආකාරයෙන් ඉතාමත්ම හොඳින් කරන්නට අපි බලාපොරොත්තු වෙනවා චන්ද මධ්‍යස්ථානවල සාමකාමීව මැතිවරණේ පැවැත්වීමට සියලු කටයුතු මේවන විට සූදානම් කරලා තියෙනවා. චන්ද දායකින්ට දැත්සේදී මේ පහසුකම්ද අපි සලසා දී තිබෙනවා. අපි ඔබගේ නිල්ලන්නේ මුඛාවරණ පැලඳ වේලාසන පැමිණ ඡන්දය භාවිත කරන්න කියලයි. පාර්ලිමේන්තු මැතිවරණය සඳහා වන්නි මැතිවරණ කොට්ටාසයේ ඡන්ද මධ්‍යස්ථාන 351 කදී ඡන්දේ පාවිච්චි කිරීම සඳහා මේ වෙනකොට අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙනවා. පුත්‍රන් දිස්ත්‍රික්කයේ 421ක් ඡන්ද මධ්‍යස්ථාන පිහිටවලා තියෙනවා. 10 හමාර වෙනකොට ඒ සියලුම ස්ථානවලට අවශ්‍ය භාණ්ඩ, ඡන්ද පෙට්ටි, අවශ්‍ය ඡන්ද පත්‍රිකා නිකුත් කරලා අවසන් කරා. හෙට දිනේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහමැතිවරණය 2020 ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ මේ වන විට සියල්ල සූදානම් වෙමින් පවතිනවා. හෙට දිනේ ප්‍රධාන ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය වන ත්‍රිකුණාමලයේ විපුලානන්ද මාධ්‍ය මහාවිද්‍යාලයේ තමයි මේ රැඳී සිටින්නේ. අපේ දිස්ත්‍රික්කයේ 288,868ක් ව්‍යාපාරික විශේෂයෙන්ම සෞඛ්‍ය උපදෙස් අනුව තමයි මේ කටයුතු සියල්ලම සිද්ධ වෙන්නේ. සියලුම ඡන්ද මධ්‍යස්ථාන ගණන් කිරීම මධ්‍යස්ථාන නිකුත් කිරීම මධ්‍යස්ථාන සියල්ලම විස බීජාණු හරණයට ලක් කරලා තියෙනවා. දැනුත් සෞඛ්‍ය අංශල මේ පීචේ මහත්වරු මේ කාර්යය අධීක්ෂණය කරමින් සිටිනවා. ඒ නිසා අපි මහජනතාවට කියන්නේ කිසිම ගැටලුවක් නැහැ මේ මධ්‍යස්ථානවල රෝගය පැතිරීම හෝ හිම කිසිම අනතුරක් නැහැ. ඒ නිසා අවිල්ල ඡන්ද දෙන්නේ කියන බහමැතිපුරණය වෙනුවෙන් පොලිස් නිලධාරීන් 60,078ක් යොදවා ඇති බව පොලිස් මැතිපුරණ බාර කොට්ටාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අශෝක ධර්මසේන මහතා පවසනවා. ක්‍රියාත්මක වෙමින් පවතින වාහන 140ක් පොලිස් බාරයට ගෙන තිබෙනවා. රජයේ වාහන
विशेष कार्य बल निर्धारीन राज्य बुद्धि निर्धारीन जनाधिपति अगमति एमति सह विश्रामिक जनाधिपति आरक्षक निर्धारीन सन्दा निर्धारीन देदास अटसिय विसी हतर दिनिक मेतिवर राजकारी सन्दा दायकत्व दक्वनवा चंदपोले सिट चंदपोले गेटवे इंदला मीटर 500क वपसरिय तुल वट प्रमाणय तुल चंदे आयाचने किरीम एवगेम यम किसी देशपालन पक्षेकट हो स्वाधीन කණ්ඩායමකට ඡන්දය නොදෙන ලෙස ඡන්ද හිමියන් පෙළඹවීම ඒ වගේම මැතිවරණයේදී ඡන්දය නොදෙන ලෙස ඡන්ද හිමියන් පෙළඹවීම වගේම අත්පත්‍රිකා දැන්වීම ප්‍රදර්ශන දේවල් තහනම් වෙනවා මේ වැරදි වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි වැරදි බවත් සඳහන් කරන්න අවශ්‍යයි චේතනාන්විතවම ඡන්ද හිමියන් ප්‍රවාහණය කිරීමත් මේ පනතනුව දඬුවම් ලැබිය හැකි වරදක් පශ්චාත් මැතිවරණ කාල සීමාව තුළ කිසිදු නීති විරෝධී ක්‍රියාවක් සිදු නොවීමට අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කර ඇති බවයි බස්නාහිර පළාත බහර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ සැලකිය යුතු මට්ටමේ ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් මේ බස්නාහිර උතුර දිශාවක නැත්නම් ගම්පහ දිස්ත්‍රික්කේ වාර්තා වෙලා නැහැ නොයෙකුත් ආකාර මැතිවරණ කිතු ළඟ නිසි සම්බන්ධව සුළු වෙනසක් කිය හැකි ප්‍රමිති කිපයක් නිසා විසිදු ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියාවක් සාමකාමීව නිදහසේ ජනතාවට තමගේ ඡන්දේ පාවිච්චි කරගෙන වාතාවරණයක් තියෙනවා. පශ්චාත් මැතිවරණ සාමයේ නැත්තම් මැතිවරණයෙන් පසුව මැතිවරණ නීතිය අනුව නීති විරෝධී ක්‍රියා කිසිවෙකින් නොතබන ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීම සඳහා සැලැස්ම සකස් කරලා ඒවා රාජකාරියදී අවශ්‍ය ප්‍රදේශ සභාවට එමෙන්ම පොලිස් නිලධාරීන් අමතරව මැතිවරණ රාජකාරී සඳහා සිවිල් ආරක්ෂක නිලධාරීන් යොදවා ගැනීම සම්බන්ධයෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෙහිම් සහ මාධ්‍ය ප්‍රකාශක කර්නල් රත්නසිංහ මහතාගෙන්ද අප විමසීමක් සිදු කළා. මැතිවරණ රාජකාරී වෙනුවෙන් සිවිල් ආරක්ෂකත්වයෙන්ද පොලිසිය හා ඒකාබද්ධව රාජකාරී යෙදලා ඉන්නවා. මේ වෙනකොට මැතිවරණ රාජකාරී වෙනුවෙන් 8460කට අධික වට ප්‍රවේශපානයක් දිවයිනපුරා රාජකාරියේ යෙදවිලා තිනවා. ඒ යොදලා තින්නේ සාමාන්‍යයෙන් පොලිස් ස්ථානවල රාජකාරිය යෙදලා තින්න සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ බටහිරින් 2500කට අධික ප්‍රමාණයට අමතරව මැතිවරණ රාජකාරිය වෙනුවෙන්ම 2460ක වට ප්‍රවේශපානයක් යොදවලා තියෙනවා. මේ අතර මැතිවරණ කටයුතු බාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද පෙරවරුවේ සියත මෝර්නිං ෂෝ වැඩසටහනට එක්වමින් රටපුරා දියත් කර ඇති ආරක්ෂාව සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. මේ මැතිවරණයට කොවිඩ් අපිට තවත් තර්ජන मुखावरण हेतु मुखावरण समाज दुरास्त भाव मौलिक कारण चंदे මාස 5 වන දින ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව නැවත පත් කර ගැනීම සඳහා පැවැත්වෙන මහා මැතිවරණය මේ රටේ ඉදිරි අනාගතය තීරණය කරන අවස්ථාවක් බවට පත් වෙනවාට කිසිම සැකයක් නැහැ. ඉදිරි 5 වසර තුල රටේ අනාගතය තීරණය කරන වැදගත් තීරණ තීන්දු මේ පාර්ලිමේන්තුවෙන් ගනු ලබනවා. ඒ නිසා මේ රටේ පුරවැසියන් හැටියට ඔබටත් මටත් වගකීමක් පැවරෙනවා මේ පාර්ලිමේන්තු මැතිවරණයට සහභාගී වෙන්න. ඒ අපේ පුරවැසිය යුතුකම. ඒ නිසා මම ඔබ සියලු දෙනාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා ඔබගේ මේ පුරවැසිය යුතුකම ඉටු කරන්න. ඔබ හැකි ඉක්මනින් චන්දපොලට ගොස් මැතිවරණ කොමිසම ඔබට ඉදිරිපත් කළ තියෙන ඒ වැඩසටහනට එකඟව ඒ වගේම ආරක්ෂක අංශ විසින් පෙන්වා දෙන වැඩපිළිවෙලට එකඟව සෞඛ්‍ය සේවාව විසින් COVID-19 වසංගතය නිසා ඔබට දීලා තියෙන නියෝග නීති අනුව ඔබගේ කැමැත්ත ප්‍රකාශ කරන්න කියලා මම ඔබගෙන් ඉතාමත් ඕනෑකමින් ඉල්ලා සිටිනවා මේ ක්‍රමවේදය හරහා ඒ පාර්ලිමේන්තුවට සුදුසුසම් තෝරා යැවීම ඔබගේ වගකීමක් වෙනවා මේ රටේ අනාගතයට
සුදුසු තීන්දුව తీරන ගන්නට රට ප්‍රගතිය කරාගෙන යන්නට ඔබ ගන්න තීරණය වැදගත් තීරණයක් බවට පත් වෙනවා. ඒ පැහැර හරින්න එපා. පැහැර හැරීම නිසා යම් කිසි කරදරයක් අපේ රටට ඇති වුණොත් අපේ රට තුළ ඇති වුණොත් ඒට ඔබත් කොටස් කරවෙකු වෙන නිසා ඔබගේ යුතුකම ඉෂ්ට කරන්න මේ මැතිවරණයේ අවසානයේදී සාමකාමී වාතාවරණයක් නඩත්තු කරන්න කාටවත් කිසි කෙනෙකුට හිරිහැර කරන්න නැතුව රටේ සාමය ආරක්ෂාවන අයුරින් වගකීමෙන් යුතුව ක්‍රියා කරන්න කියලා ඔබ සියලු දෙනාගේ මම ඉතාමත්ම ඕනෑකමින් ඉල්ලා සිටිනවා. හෙට දින පැවැත්වෙන මහමැතිවරණයෙන් පසු අභිනව පාර්ලිමේන්තුව 2020 අගෝස්තු 20 වනදා කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තීරණය කර තිබෙනවා. ඒ බව සඳහන් කර ඇති අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ මැදම රාත්‍රියේ නිකුත් කෙරුණා. හෙට දින පැවැත්වෙන මහමැතිවරණයෙන් පසු අභිනව පාර්ලිමේන්තුව 2020 අගෝස්තු මාස 20 වනදා කැඳවන බව ජනාධිපති මාධ්‍යංශය පවසනවා. ඒ අනුව ඒ බව සඳහන් අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ මැදම රාත්‍රියේදී ප්‍රකාශයට පත් කෙරුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණ පනතින් පැවරි ඇති බලතල ප්‍රකාරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම තීරණය ප්‍රකාශයට පත් කර තිබෙන බවයි ජනාධිපති මාධ්‍යංශ නිවේදනය කළේ. මේකම බන්ධනාකාරයේ වන්දපියන් පිරිසකට සැප පහසුකම් සැපීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී අතරංකුවටපත් වූ මේකම බන්ධනාකාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ ඇතුළු සැකකරුවන් අද ජලිප් මේකම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. එහිදී සම්පායෝ ඇතුළු සැකකරුවන් ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාකාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියම කළා. මද්‍රව්‍ය ජාවාරම් සහ විවිධ අපරාධ සම්බන්ධයෙන් සිරගතව සිටින මිගමුව බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට පහසුකම් සැලසීම සහ කෝටලේකන සකස් කිරීම ඇතුළු සිද්ධීන් කිහිපයකට චෝදනා එල්ල වී පසුගියදා කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය අසලදී අත්අඩංගුවටපත් වූ මිගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ ඊයේ දින මිගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් ඔහු අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා. ඔහු මිගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරීවරයා හේතුවෙන් ඔහුව මිගමුව බන්ධනාගාරයට නොයවා වෙනත් බන්ධනාගාරයකට යොමු කරන ලෙසට සම්පායෝගයේ නීතිඥවරුන් සිදු කළ ඉල්ලීමකට අනුව ඔහු දුම්බර බන්ධනාගාරයට යොමු කිරීමට වැඩබලන මහේස්ත්‍රාත්වරයා ඊයේ දින නියෝග කළ අතර නඩුව යලි අද දින කැඳවීමටද නියම කළා. මේ අතර ඊයේ දින පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ බුද්ධි මෙහෙයුමක් මගින් අනුරුද්ධ සම්පායෝ කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය අසලදී අත්අඩංගුවට ගත් බවයි. රාජ්‍ය බුද්ධි සේවයත් ඒ වගේම පොලිස් බුද්ධ්‍යාංශත් ඒකාබද්ධව සිදු කරන ලද විමර්ශනයකදී තමයි මේ සැකරුව අත්අඩංගුවට ගත්තේ. කෙසේ නමුත් ඊයේ දින නඩුවෙන් අනතුරුව අදහස් දක්වමින් සම්පායෝ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ එය අත්අඩංගුවට ගැනීමක් නොව සිදු වූ බලපෑමක් මත තම සේවාදායකයා පොලිසියට බහර වූ බවයි. මේ පොලිසියට බාරවීම කරේ අපි ශ්‍රී ලංකාවේ පොලිසිය 495ක් තියෙනවා. ඒ අනුව තමයි කුරුණෑගල ප්‍රදේශයේ ඉඳලා ගිහිල්ලා අත්අඩංගුවට ගත්තේ. අත්අඩංගුවට ගන්න ගෙදරට ගිහපුවාම බාරුණාත් ඒක අත්අඩංගුවට ගැනීමක් තමයි. මේ අතර අද දින මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ ඇතුළු සැකකරුවන් නැවත අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එනු ලැබුවා. එහිදී මහේස්ත්‍රාත්වරයා නියම කළේ මිගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ ඇතුළු සැකකරුවන් ලබන අගෝස්තු මාස 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. අධිකරණයේ පවතින නඩු කටයුත්තක් සඳහා බොරු සාක්ෂි ලබා දීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානියා බෙස්සේකර මහතා සමග එම සිද්ධියට සම්බන්ධ ඇඹිලිපිටිය පොලිසියට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙකු ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
2014 වසරේදී හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට එරෙහිව පවතින නඩුකටයුත්තකදී බොරු සාක්ෂි ලබා දීම සම්බන්ධයෙන් පසුගිය 31 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා අත්අඩංගුවට ගැනුණා. අත්අඩංගුවටපත් ශානි අබේසේකර මහතා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබන 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා. මේ අතර මෙම සිද්ධියට අදාළව ඇමිලිපිටිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු කොළඹ අපරාධ කොට්ටාසය වෙත ඊයේ දින කැඳවා ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අද දින ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා. භද්‍රවය චාවාරම්කරුවන් සමග සමතතා පැවැත්වූ බවට චෝදනාවට ලක්ව අත්අඩංගුවටපත් පොලිස් භද්‍රවය නාජික කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනා ලබන 18 වෙනිදා දක්වා ජලී රක්ෂිත බන්දරාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබෙනවා. මෙම නඩුව අද විභාගයට ගෙනුනද අදාළ සැකකරුවන් 13 දෙනා අද දින අධිකරණයට ඉදිරිපත් කර නිතුපු අතර ඒ COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් බවයි බන්දනාගාර අධිකාරීවරයා දැනුම් දී සිටියේ. नाविक हमदाव मगिन अतरंगोट के पुलिस मद्रव्य नाचक कार्यांशे बार दुन हेरोइन मतकुटू किलोग्राम दिसी असुविक दशम पहाक सह ऐस मद्रव्य किलोग्राम हतलिस हाय दशम पहाक अदाल सकरुआन विसे नवभावित लक्रति बिना आकार साक्षि संपीरने तुलिन मनाव दक्वायताई राज्य नियोच सोलिसिटर जनरल वर्या अद दिन अधिकरुनेट प्रकाश कला एमिन में साक्षि संपीरने अद अद दिन वार्तावाक मगिन अधिकरुने हमोटे दिरी पत्करन बवाई दनुम दुन्ने मिम मतकुटू जावार में एक एक सकरुवको रुपया लक्ष दाहे सिटे रुपया लक्ष दाहत दक्वा मुदल उपया इतिहाकार विमर्श परीक्षक उदार चतुरंगन मेहता बारियती वाहन हतराूट रजय रस परीक्षक वरिया युमुखरती बबा वाहन संबंधे रजय रस परीक्षक वरिया निरीक्षण लभ्युनवाद वाहन रेतुट समी इधर असुने यट प्रदेश सह वाहन पिटुपस अमतर रोदे रंधवनिस्ताने मद्रवे सह मोफीन सलकु रजय रस परीक्षक वरिया निरीक्षण दक्वाई रजय नियोज सोलिसिटर जनरल वरिया प्रकाश कला मद्रव वेटली मुसंदीन अदाल वाहन भावित नाम एम वाहन रहस्यवा संगवाणी कल रजय नियोज सोलिसिटर जनरल वरिया मे सकुदेन मद्रव जावरम उलटाव जातियांतर जावरम करवान गिनिया विद लबागिन जावरम सिधुकरति बब विमर्शन संबंध सककर लायनल जयरत्न महता बारियती स्वागत भवत संधान कल रजय नियोज सोलिसिटर जनरल वरिया अदाल गिनियावियट समान तवत गिनियावी हतराक इकुत सिनसुरादा कोलंब अपराध कोट्टाशय निलधारीन विसिन अतिरिय प्रदेशयेदी विलक दमा तिबेदी स्वागत भवद देनुम दी सिटिया यानो विमसक करुवन विसिन गेनवा तिबेन गिनियावे पाताल क्रियाकारकम संधा योदागिन तिबेदे अन्न पिलिबंदव वेडितुर परीक्षण सिदु करन बवई ओहु प्रकाश कर सिटिये एव नडुवे वित्तकरुवन किहिप दिनकु वेनुवेन पेनी सिटि नीतिज्ञ अजित पत्रण महता तम सेवादायकिन संबंधेन अप इल्लीमक इदिरिपत करन बव संधान कला विमसक करुवन मद्रव ජාවාරමේ නිරත වූ බවට ස්වාධීන සාක්ෂි කිසුවක් ඉදිරිපත් කිරීමට පොලිසිය ක්‍රියා කරන මෙති බව පෙන්වා දුන් විත්තේ නීතිඥවරයා යනුව ඔවුන් අපමත උදාහැරීමට අධිකරණයට බලයක් තිබෙන බව සඳහන් කළා. එම අපෙල්ලිම ප්‍රතික්ෂේප වූ අතර ඉන් අනතුරුව සකකරුවන් 13 දින අගෝස්තු මස 18 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළා. ඊයේ දිනේදී නව ආසාදිතයන් 5 දෙනෙකු මෙරටින් හඳුනා ගැනීමත් සමග මෙරට COVID-19 වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2828ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. COVID-19 වෛරසය ආසාදිනී වූ පුද්ගලයන් 5 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. इन आसादितेनकु सऊदी अराबिया सिट पेमिनी पुत्कलीन पन अतर एक्कायकु लंकापुर प्रदेश पदिंच पुत्कलीकु पपाय राज्य प्रवृत्ति डिपार्टमेंट तुनि वेदने कले समस्त आसादितेन अतुरिन पुत्कलीन 2524 देनकु पूर्ण सुवे लबा एति अतर तवतुरटत रोहल गत्व प्रतिकार लबन रोगिन संख्याव 293 लंगापुर प्रादेशी लेखा कार्यालय सेवे कल सिविल आरक्षक भटेकु हट COVID-19 वैरस आसादिनी वी एति बव पसुकियदा तहुरुना ओहु पसुगे दासेवन दा चंदे भाविता किरीमट मेदरी किरिय सिविल आरक्षक बलका मूलस्थाने वेत गोस एति अतर एहेत्वेन एम मूलस्थाने सेवे कल 112 देनकु PCR परीक्षण सदा योमु किरीम ईये रात्रियेदी सिदु केरुणा मेत्र लंकापुर प्रदेश कोविड आसादित कांतावक पसुगे दा वार्ता अतर एय दंबुल मूलिक रोहले पेवति अक्षि सायनेकट गोस एति बवटाय तहुरुने ए अनुव एगे आश्रितेन लेस तहुरु कैकिराव प्रदेश पदिंचि पुत्कलिन पस देनकु PCR परीक्षण सदा योमु किरीम ईये दिन सिदु केरुणा
මහනුවර ශ්‍රී දළදා මාලිකාවේ වාර්ෂික ඇසළ පෙරහරේ සතර මහා දේවාලවල දිය කැපීමේ මංගල්‍ය අදාළුවම මහබලි නදියේ ගැටපේ තොටේදී සිදු කෙරුණා. මේ අතර අවසන් රන්තෝලි පෙරහර ඊයේ රාත්‍රියේ 7:14ට යෙදුණු සුබ මොහොතින් වීදි සංචාරය කළා. කන්ද උඩරට ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහා පෙරහර ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කෙරුණා. ඊයේ පසරු 7:14ට යෙදුණු සුබ මොහොතෙන් ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන වාහල් කඩින් පිටත් වූ අවසන් රන්දෝලි මහා පෙරහර දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ රජ වීදියට පිවිසීමෙන් අනතුරුව නැවත දළදා මාලිගාවට ගෙවැදීම සිදු වුණා. අවසන් රන්දෝලි පෙරහැරේ ශ්‍රී දළදා කරඬුව වැඩම කරවීමේ වාග්ය මෙවර හිමි කරගත්තේ ඉන්දිරාජා හස්තිරාජයා විසින්. මියන් රාජා සහ බුරුම රාජා මෙවර අවසන් රන්දෝලි පෙරහැරේ දැලැතුන් ලෙස ගමන් කළා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද ඊයේ අවසන් රන්දෝලි පෙරහැර නැරඹීම සඳහා සහභාගී වුණා. මේ අතර කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහරෙන් අනතුරුව පැවැත්වෙන සිව්මහා දේවාලයන්හි දිය කැපීමේ චාරිත්‍රය අදාළුයම මහවැලි නදියේ ගැටමේ දිය කපනා තොටේදී සිදු කෙරුණා. චාරිත්‍රානුකූල දිවා පෙරහර අද පස්වරුවේ වීදි සංචාරය කළ අතර එම පෙරහර දළදා මාලිගාවට ගෙවැදීමෙන් 2020 ඇසළ පෙරහර මංගල්‍යයේ සාම්ප්‍රදායික චාරිත්‍ර නිමාවට පත් වුණා. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ මහනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ පැවති විශේෂ ආශිර්වාද පූජාවකටද සහභාගී වුණා. දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ රියනතුරු වලින් අද දින පුද්ගලින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දින ලංකාවේ සිදුවන රියානතුරු ප්‍රමාණය ඉතාමත් සීග්‍රයෙන් වැඩි වෙමින් පවතිනවා. බොහෝ අවස්ථාවලදී මෙම රියානතුරු සඳහා හේතුව වී ඇත්තේ රියදුරන්ගේ නොසැලකිලිමත් රියධාවනයයි. මේ අතර අදත් වටිනා ජීවිත දෙකක් අහිමි කරමින් මාතර අපරැක්ක ප්‍රදේශයේදී රියානතුරක් සිදු වුණා. ඇඟලුම් හලක සේවය කරනු ලබන සේවිකාවන් ප්‍රවාහනය කරන ලද බස් රථයක් ඉදිරියෙන් ගමන්ගත් එම ඇඟලුම් හලේම සේවිකාවන් ප්‍රවාහනය කළ තවත් වෑන් රථයක පිටුපස කොටසේ ගැටීමෙන් විමානතුර සිදු වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. එමානතුරින් වෑන් රථයේ ගමන්ගත් කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයන් සිව් දෙනෙක් බරපතල තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. අනතුරින් ජීවිතක්ෂයට පත් කාන්තාවන් දෙදෙනා වයස අවුරුදු 35 සහ 36 යන වයස්වල පසු වූවන්. මේ අතර ලංකාපුර පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ කුඹුක්කන් ආරුව පාලමාසලදීද ජීප් රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. එම අනතුරින් යතුරු පැදියේ ගමන්ගත් පුද්ගලයා ජීවිතක්ෂයට පත් වී තිබෙන අතර මෙලෙස මියගොස් ඇත්තේ 30වැනි අවිවාහක තරුණයෙකු බවයි පොලිසිය සඳහන් කළේ. අනතුර සම්බන්ධයෙන් ජීප් රථ රියදුරු පොළොන්නරුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර ගාල්ල උඩුගම මාර්ගයේ හියාරිය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් සහ චන්දපෙට්ටි ප්‍රවාහනය කළ බස් රථයක් ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. මෙම අනතුරින් ත්‍රිරෝද රථයේ රියදුරා බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ගාල්ල දෙසට ධාවනය වූ මෝටර් රථයක් යතුරු පැදියකට ඉඩ දීමට වේගය අඩු කිරීමේදී ඊට පසුපසින් පැමිණි ත්‍රිරෝද රථය මෝටර් රථයේ ගැටි ගාල්ල දෙසින් ධාවනය වූ චන්දපෙට්ටි රැගත් බස් රථයේ වැදීමෙන් මෙම අනතුර සිදු වී තිබෙනවා. ව්‍යාපාරික පුවත් විශේෂාංකය වෙතයි දැන් අවධානය.
ලංකා බැංකුවේ 81 වන සංවත්සර උත්සවය අද පෙරවරුවේ පැවැත්ුණා. ඒ කොළඹ පිහිටි ලංකා බැංකු මූලස්ථානයේදී. එම අවස්ථාවට ලංකා බැංකු සභාපති නීතිඥ කාංචන රත්වත්තේ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වී සිටියා. As we achieve this milestone of 81, I consider it a good time to reflect on 80. 80 was one of the most challenging years for Bank of Ceylon. It was during this period that the aftermath of the Easter Sunday bombing was felt. It was during the year 80 that an election was held. It was during 80 that we faced this unprecedented crisis of the COVID-19 situation in Sri Lanka. That we account for a significant portion of moving this economy in the right direction. Ironically, sir, I particularly would like to thank the governor of the central bank for being with us today. ස්වදේශීය ජනතාව සහ දේශීය ව්‍යවසායකයන් වෙනුවෙන් ආරම්භ අප බැංකුව අද වෙනට දේශීය සීමාවන් තරණය කරමින් ජාත්‍යන්තරය කරා ගමන් කර තිබෙන බව මම සඳහන් කරන්න කැමති. පිනිස්සමිය භාවිතයෙන් ප්‍රථමයෙන්ම පටන් ගොඩ මැනුවල් සිස්ටම් එක යටතේ ලංකා බැංකුව ක්‍රියාත්මක කොට බැංකුව අද අති නවීන තාක්ෂණය සඳහා ගිහිල්ලා අද ගමේ ගොවියට පමණක් නෙවෙයි අද ඉතාම දියුණු තාක්ෂණයෙන් හෙබි තරුණ පරපුර දක්වා ඔවුන්ගේ ඇඟිලි තුඩවල හුරු තාක්ෂණය හරහා බැංකු කරන්නේ අපි සමීප කළා කියනවා කියන එක සඳහන් කරන්න කැමති. ලංකාවේ බැංකු අතර තියෙන හොඳම බැලඳ සම්මානය අපිට ලැබුණා. බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ලංකා කියන ආයතනයෙන් අපිට ලැබුණ සම්මානය. ලෝකයේ පළවෙනි බැංකු 1000 අතර ලංකා බැංකුව රැඳී සිටිනවා. රටවටා පුවත් කිහිපයක් කෙටි. දඹුල්ල කලෝගහයල පරණගම පුරාණ බෝධිමලු චිත්ත විවේකාශ්‍රම භූමියේ ඉදිකිරීමට නියමිත ශ්‍රී ගෞතම සුගතමුනි මහාසෑයේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපන මහා පිංකම ඊයේ පැවැත්වුණා. ඒ සියම් මහා නිකායේ රංගිරි දඹුලු විහාර පාර්ශවයේ අනුනායක ආචාර්ය දානියගම ආනන්ද නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත්‍යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ අනුමෝදන් කරන පින් අවසාන වශයෙන් සසර වතනාතුරු දුකකින් තොරව පින් අනුමෝදන් කරා. හැටන් ප්‍රදේශයේ ලඳු කැලෑවක සංගවා තිබූ මත්පැන් බෝතල් තොගයක් අත්අඩංගුවට ගැනීමට හැටන් පොලිසිය කටයුතු කර තිබෙනවා. ඉදිරි දින කිහිපය තුළ මත්පැන් අලවිසල් වසා දැමීම හේතුවෙන් වැඩිමිලට මත්පැන් අලෙවි කිරීම සඳහා මෙම මත්පැන් තොගය රැගෙන ගොස් ලඳු කැලෑවක සංගවා තබන්නට ඇති බවයි පොලිසිය සඳහන් කළේ. නුවරඑළිය කිකිලියාමාන ප්‍රදේශයේ ෆයිනස් වගාරක්ෂිතයක් අසල පිහිටි නිවාස පේලියක් මතට ෆයිනස් ගසක් කඩා වැටි අනතුරක් සිදු වී තිබෙනවා. එම අනතුරින් අදාළ නිවාසවල පදිංචිව සිටි කුඩා ළමුන් දෙදෙනෙකු සහ කාන්තාවක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. එම ගස් කපා ඉවත් කරන ලෙසට බලධාරීන්ට කොතෙකු දැනුම් දීම් සිදු කළද මේ වනතේ කිසිදු විසඳුමක් ලබා දී නොමැති බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ. මීගමුව රෝහල් සංවර්ධන පදනම සහ මීගමුව ව්‍යාපාරික ප්‍රජාවගේ දායකත්වයෙන් හෘද රෝග ඒකකයක් සාදා නිමකොට මීගමුව රෝහලට බාර දීමට මීගමුව රෝහල් සංවර්ධන පදනමේ නිලධාරීන් කටයුතු කර තිබෙනවා. එහිදී අදහස් දක්වූ මීගමුව රෝහල් සංවර්ධන පදනමේ ප්‍රධාන සංවිධායක මාකස් කාර්යව සම්මහතා අපේ මීගමුව රෝහලේ හෘද රෝගිකයෙක් හදාගන්නට ලොකු වෙහෙසක් දැරුවා. සා අපි කල්පනා කළා නගරේ පුරවැසියනේ අපිට මේක කරන්න පුළුවන් කියන කාරණේ අපි දැන් කරලා අවසන් කරලා තියෙනවා. පළවෙනි අදියර අද අපි බාර දීලා තියෙනවා. අපි නැවත බලාපොරොත්තු වෙනවා දෙවෙනි අදියර තුන්වෙනි අදියර වශයෙන් මේක සම්පූර්ණ කරලා ජනතා අයිතියට වාර දෙන්නට. ඉතින් අපි මේ ජනමාධ්‍ය හරහා අපි පොඩි ඉල්ලීමක් කරනවා අපිට මේ තව ඉදිරියේ කරගන්න තියෙන දේවල් අවශ්�य දේවල් කරගන්නට මේ गोल्डन रोज परिश्रेदी प्रधान प्रवृत्ति विकास निमावटपात्म දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.